සුබ දවසක් වෙනවා දත්ත පෙසිලාර් සියත් එක තුලයි නියාලු හැමෝටම අද ගෙනාවා ට්‍රාන්ස්මීටර් එකක් රිවිව් කරන්න මම හිතන්නේ මේක ලංකාවේම තියෙන එකම ට්‍රාන්ස්මීටර් එක මේ જાතියේ ඉතින් මේක ආපු මුල්ම කාලේ මට මේ ගැන පට්ටම ඉන්ට්‍රස්ට් එකක් තිබුණා හැබැයි මොහරි වීඩියෝ එකක් කරන්න කියලා හිතන් හිටියා ඒක එහෙම මගහැරලා ගියා ඉතින් අවසානයේ කොහොම හරි මගේ අතටම ඒක ගන්න අවස්ථාවක් හම්බුණා ඉතින් මේ තමයි Spectrum IX12 ट्रांसमीटर එක මම දන්න තරමින් මේකේ තමයි මුලින්ම Android OS එක දුවන ඉන්ටර්ෆේස් එකක් එක්ක ट्रांसमीटर එකක් ආවේ. ඉතින් අපි බලමු මේ ट्रांसमीटर එක ඔන් කරලා. ट्रांसमीटर को ना कुलंट पे ना दी मेक सामान्य एंड्रॉइड डिवाइस के लिए सा ट्रांसमीटर ओन ने ना वाटा अमतर हुआ एंड्रॉइड फोन ने का ओन ने ना वाशा एक ने सा सामान्य विनाडी एक कट्टा वड़ा यानो वा ट्रांसमीटर को ओन ने ना अबे मेक एक विशेषता थी ने मे एंड्रॉइड फोन ने का सा मेक आरएफ मॉड्यूल ले का इंडिविजुअल वेनेम वेट कराने में एंड्रॉइड ओएस से का पावच कराने අපිට ප්‍රී ෆ්ලයිට් සෙටප් එක කරගන්න. ඒ කියන්නේ අපි මොඩල් එක සෙටප් කරගන්න සහ ටෙලිමිටරි ඩේටා ඒ වගේ දේවල් අපිට ඩිස්ප්ලේ කරන්නයි තමයි මේ Android OS එකත් එක්ක තියෙන අපිට මේ ඇත්තටම ෆෝන් එකක් වුණා. ඉතින් ඒක තියෙන්නේ ඒ කාර්තවේ නන්දා. ඉතින් මේකේ බැරි වෙලාවත් ගොඩක් කරලා තියෙනවා අපි Android OS එක ස්ටක් වුණොත් එහෙම අපේ මොඩල් එක ක්‍රෑෂ් වෙයිද කියන කතන්දරේදී ආවොත් එහෙම වෙන්නේ නැහැ. මොකද මේකේ Android OS එක සහ Android device එක සහ මේකේ transmitting module එක individual වැඩ කරන්නේ. ඒ කියන්නේ මේ display එක මේ Android මොඩල් එක ස්ටක් වුණත් අපිට අපේ control sticks controlling කරන කතන්දර ටික ඒ ටික සාමාන්‍ය විදිහටම වෙනවා. එකම දේ තමයි අපිට දැන් මේක නම් අපි ට්‍රිම් ලෙවල් එක කොහෙද තියෙන්නේ ඒව බලා ගන්න පුළුවන්. ඒ දේවල් අපිට බලා ගන්න බැරි වෙනවා බැරි වෙලාවත් Android OS එක ස්ටක් වුණා. ඊට අමතරව මේකේ බේසික්ම කියන්නේ තියෙන්නේ මුලින්ම ආපු මෙන්න මේ මේක බිල් කරලා කියන්නේ අපිට ගත්ත ගමන් එන OS එක කියන්නේ මේකේ තියෙන ඇප් එක සහ ඒ ඉන්ටර්ෆේස් එකේ පොඩි ප්‍රශ්න වගේ බග්ස් වගේ තිබිලා තියෙනවා. ඉතින් ඒකෙදි මේකේ බැටරි ලයිෆ් එක මොනටම බහින එකක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් ඒක පස්සේ ආපු අප්ඩේට් වලින් හදලා තියෙනවා. දැන් සාමාන්‍ය කියන්නේ මේ ට්‍රාන්ස්මීටර් එක ස්ලීප් මෝඩ් යූස් කරන ගමන් කරද්දී සාමාන්‍යයෙන් සතියට පාරක් වගේ චාර්ජ් කරාම ඇති කියලා තමයි කියන්නේ. ඉස්සර මේක දවසක් පාවිච්චි කරගන්න බැරි වෙලා තිනවා මේ Android ඩිවයිස් එකට. ඔයගොල්ලෝ දන්න ඔයගොල්ලෝ ෆෝන් එක සාමාන්‍යයෙන් දවසට පහ දවසක් යූස් කරන්න ටිකක් අමාරුයි. මේකේ මට මතක හිටියට Android OS එක තියෙන ටිකක් පරණ එකක්. ඉතින් ඊට අමතරව මේකේ Bluetooth Wi-Fi කියන දෙක වැඩ. ඉතින් ඔයගොල්ලෝ මේක අප්ඩේට් කරන දේවල් ඒ දේවල් කරන් තියෙන Wi-Fi වලින් ඊළඟට Bluetooth වලින් වඩ පුළුවන්. ඔයාගේ ළඟ තියෙන මොඩල් එක වෙන කෙනෙක් ට්‍රාන්ස්ෆර් කරන්න ඊට අමතරව ඔයාට මේ ස්ක්‍රීන් රෙකෝඩ් මොන හරි කරගන්න අවශ්�ය නම් ස්ක්‍රීන් රෙකෝඩ් කරගන්න පුළුවන් අපේ Android device එකක් විදිහටම. ඊට අමතරව ඔයාට මේකට ෆොටෝ සේව් කරන්න ඕන නම් තව අවශ්‍ය දේවල් තියෙනවා නම් ඔයාට අපිට Wi-Fi through ඇඩ් කරන්න පුළුවන් Bluetooth through ඇඩ් කරන්න පුළුවන්. ඊට අමතරව මේක ගත්තොත් එහෙම සාමාන්‍ය ට්‍රාන්ස්මීටර් එක වගේම gimbal දෙක එනවා. ඊට පස්සේ trimming switch එනවා 6ක්. ඊට පස්සේ මේ 3 position switch මේක එනවා 6ක්. 3 position switch 6යි. ඊට පස්සේ මෙතන 2 position switch දෙකයි. මෙතන එනවා knob එකක්. නිකන් clicking knob එකක් විතරයි කිය. ඊට පස්සේ මේකේ dial එකක් තියෙනවා පිටිපස්සේ තියෙනවා. ඔයගලන්ට මෙතන ආයේ dial දෙකක්. ඊට පස්සේ මේකේ මේ පැත්තේ නෝ SD කාඩ් එක. මේකට ගහන්න තියෙන SD කාඩ් මේ ඊට පස්සේ USB B port එක. ඉතින් මේකේ සාමාන්‍ය බැලුවම ඒ ටික තමයි
दिन मेतन होंद रबर ग्रिप अति हरियट सिद्धुला एंटनावा तब हलवा कर बेरेन्टना इटे मेतन ओयाट क्रॉस फायर मॉड्यूल पुलवा अवश्य ना मेतन बैटरी बेगेनवा अगे हेडफोन जैकवा मेतन तम क्रॉस फायर डेटा ट्रांस आउटपुट इनपुट कर दी मेनमे पोटे मेक इलांक फंशन वंकोलेंटे मे सॉफ्टवेयर अपडेट मेकलो इंप्रूव करा के अवश्य देवल अदाकानी बेटर लाइफ बैठक रहा मेके तीनवा मेनमे पाव बटन मोदी जूम करते मैंने पाव बटन डबल टैप करते मेकलो आना मेक ट्रांसमिट मेक स्लीप मूड दिखे वाट तीन मेक स्लीप मूड स्लीप मूड मैं स्लीप मूड इस स्लीप मूड गिया ट्रांसमीटर आर एस मूड मॉड्यूल नौकराट एंड्रॉइड फोन का दिन बैटरी अड़ बहने लुकू वेन सकेला नह अब हलुत अपडेट फर्स्ट एंड्रॉइड फोन रन का सामान्य सीट असूट अड्डा बेटर लाइफ कुंदमा की अभी स्लीप मूड दूड़ा कई करना अभी मेके स्लीप मूड दीनाम कमी साड़ी दिखा तेरा ये ऑफ कल वनकना अभी नॉर्मल ट्रांसमिट ऑफ कल वनकना तपर का मेक ऑफ कल वनकना साड़ी दिखाते रिंडमे मेक उनका सर मैं स्लीप मूड गुडक यूज करें मैं लाइट टिकल ब्लिंक एक ऑफ लेना इतना मेक मे तैंक ऑफना इतना मेक मे अब उनका मे पाव बटन एक क्लिक कर ट्रांसमीटर वन मेतन अब मे प्लेन वर्ग मून अभी सिलेक्ट करना अब बीन दूर दागान इवे यार ग्राफिकल इंटरफेस पटेदी मम गोलडा मेनुअलटे अला सामान्य ट्रांसमीटर तीयन नॉर्मल तीयन हेम सेटअपेम मेके तीयनवा ओगुलो एफआर स्काय ट्रांसमीटर पाच करना गुड़कट हेमदेम मेनुअल अदागन हेम मेके हेमने मेके सीट असूर सॉफ्टवेयर के बिल्डेला अब अमुतें स्विच सैन कर गुड़क अब कटी दर ऐसी सेटअप हा सामान इटोड अडवां अब एक सेटअप करना हा सामान मेक सेटअप करना मे स्पेक्ट्रम लगे स्पेक्ट्रम सेट की ट्रांसमिटिंग सिस्टम पेटीन सिस्टम गुड़क मे स्पेक्ट्रम सेट की अडवांस कथ तिगे तब मिनी मिनी रिसीवे कथा मैं रिसीवे विशेष रिसीवे मैं ट्रांसमीट वाला सामान्य मूड लेगा सामान्य लंकाय पाचिक मूड लेगा आरसीआ बस ट्रैकर बुलवंतर स्विचर्स हेमदेम मेन मैं ट्रांसमीट बिट लंका मारे फिटिंग सल सामान्य कनेक्ट मेक गेसी अच्छा ट्रांसमीट बिट पे हॉबी दिखाई आवश्यक मैं ट्रांसमीटर के अंदर आवश्यक सामान या बस की ट्रेन ने डिजाइन करना टीका एडवांस लेवल लेके एयरक्राफ्ट डिजाइन कर ला फ्लाई करना कनेक्ट मैं ट्रांसमीटर के अंदर होता है मैं इलाग एक मम हितु मैं ट्रांसमीटर का कत्ता
සිමියුලේටර්ස් අපිට මේ ස්ටික් එකේ මේ කියන්නේ Android එකට එන සිමියුලේටර්ස් මේ ස්ටික් වලින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් අවසනාවකට ඒක කරන්න බැහැ. මේ ට්‍රාන්ස්මිටරේ මම try කළා FPV free rider කියන software එක දාලා බැලුවා. ඊට පස්සේ Horizon උලේ කියන මේ ට්‍රාන්ස්මිටර් එක introduce කරන කට්ටියකම real flight කියන simulator එකක් දාලා try කළ බැලුවා. ඉතින් ඒ දෙකම වැඩ කරන්නේ නැහැ. මේ gimbal එකට නිකන් touch screen එකේ විතරයි වැඩ කරන්නේ. මම බලුවත් මේකේ මේ Android display එක සාමාන්‍ය Android එකක් වගේම තමයි වැඩ කරන්නේ. වැඩ Google පාවිච්චි කරන්න පුළුවන්. Chrome එක සාමාන්‍ය ෆෝන් එකක් විදිහටම මේක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. Android Play Store එක තියෙනවා. සියලුම දේ Android phone එක තියෙන සියලුම දේ මේකේ සාමාන්‍ය විදිහටම තියෙනවා. බලුවත් ඔබට Android OS එක දුවන්නේ Android 5.1.1 ටිකක් පරණ Android OS එකක් තමයි මේක දුවන්නේ. ඉතින් ඒ වුණාට ට්‍රාන්ස්මීටරේ වැඩ කරන්න එක ගැටලුවක් නැහැ. මේක මේ ඔක්කොම වැඩ වෙන්නේ මෙන්න මේ ස්පෙක්ට්‍රම් එයාවයා කියන ඇප් එක හරහා. ඒකෙන් තමයි මේ මොඩල් ටික සේව් කරගන්නේ, මොඩල් ටික සෙට් අප් කරන්නේ, ඒ සියලුම දේවල් කරන්නේ මේ ස්පෙක්ට්‍රම් එයාවයා කියන සොෆ්ට්වෙයාර් එක හරහා. දැන් වෙනම මෙච්චරලා මම ඕන් කළ දෙපිලත් 93යි මුලින්ම එක මම පටන් ගන්න 96ක් වගේ තිබුණේ වීඩියෝ පටන් ගන්නකොට. ඉතින් මේකේ ස්ක්‍රීන් ඔන් ටයිම් එක තිබිලත් මෙච්චර ලොකු ගැටලුවක් නැහැ. මේ ට්‍රාන්ස්මීටර් එක ඇත්තටම ලංකාවේ දකින්න ලැබිච්ච එක නම් හොඳයි. සාමාන්‍යයෙන් බයින් කරන හැමදේම මේ සාමාන්‍ය ට්‍රාන්ස්මීටර් ගැන උත්තර කියන තියෙන්නේ පට්ටකොල්ලි ට්‍රාන්ස්මීටර් එකක් ගන්න පුළුවන් නම් ගන්න වත්කමක් තියෙනවා නම් අනිවාර්යෙන් ගත්තට ගැටලුවක් නැහැ. ඇත්තටම හොඳ ට්‍රාන්ස්මීටර් එකක් මම නම් ගන්නෙ නැහැ. හේතුව මට එච්චර එකක් වැදගත් නැහැ. අනිත් එක ඒ තරම් මුදලක් වියදම් කරන්නත් මම තාම ලෑස්ති නැහැ මේ වගේ හොබි එකකට. මොකද ඊට වඩා මට මොඩල් එකක් නැත්නම් ඩ්‍රෝන් එකක් හදන එක හොඳයි තියෙන ෆස් ගයි ට්‍රාන්ස්මීටර් එක එක්ක. මේක ගැන ට්‍රයි කියන්න තියෙන්නේ මේක පැත්තක තියෙන මෙන්න මේ රිසීව් එක AR9030T කියන රිසීව් එක. ඔයගොල්ලන්ට බැලුවම් වෙනත රිසීව් එකකට අමතරව මේ රිසීව් එක ඇන්ටනා දෙකට අමතරව තව කැලි දෙකක් මේකේ අමුණලා තියෙනවා. ඉතින් මේ කතන්දරයට තමයි ස්පෙක්ට්‍රම් ල ගොඩක්ම ඒගොල්ලන්ගේ පේන්ට් එක අරන් තියෙන්නේ. මේකෙදි අපේ සිග්නල් ඉන්ටර්ෆියර් වෙන එක ඒ වගේ දේවල් ගොඩක් නවතිනවා. මෙන්න මේ ඇන්ටනා දෙකක් යූස් කරන එකේ මේ තියෙන්නේ DXM සැටලයිට් රිසීවර්ස් දෙකක් තමයි මේ නැවත මේ රිසීව් එකට බයින්ඩ් වෙලා තියෙන්නේ. එතකොට මොකක්ම හෝ හේතුවක් උඩ බ්ලයින්ඩ් ස්පොට් එකක් මේ රිසීව් එකට ආවොත් මේ රිසීව් අනිත් රිසීව දෙකින් එකකින් සිග්නල් අරගෙන ට්‍රාන්ස්මිටේ අපේ මොඩල් එක දිගටම ෆ්ලයි කිරීමේ හැකියාව අරන් දෙනවා මේ රිසීව් එකෙන්. ඉතින් නෝමල් රිසීව් එකට වඩා මේක ඇත්තටම පට මේ වගේ මේක නම් ගෙනල්ලා තිබ්බ ටිකක් ලොකු වැඩකට. ඒ වෙනුවෙන් මේ වගේ දෙයක් අනිවාර්යෙන් අවශ්‍යයි. මේ රිසීව් එකත් එක්කම මේ පොඩි රිසීව් මොඩියුල් දෙකක් තේනවා. ඉතින් මේ වගේ එකක් ගන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් ඔයාට සිග්නල් ලොස් වෙනවා කියන එක 99%ක් අඩු කරගන්න පුළුවන් ඔයාගේ මොඩල් එකේ. ඉතින් මේ වගේ ට්‍රාන්ස්මිටර් ලංකාවේ තියෙනවා කියලා දන්නෙත් මම මීයේ පෙරේද. ඉතින් ලංකාවේ තියෙන එකක් වෙන්න ඕනේ. බලමු තව ට්‍රාන්ස්මිටර්ස් වගේ තියෙනවා. ඒවත් මම ඉස්සරහට රිවිව් කරන්න හිතන් ඉන්නවා. බලමු මොනවද ඒවත් කියලා. දිගටම channel එක සෙට් වෙලා ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. තව ගොඩක් දේවල් ඉස්සරහට එන්න තියෙනවා. ළඟදිම රට්ටගේ වීඩියෝ එකකුත් එන්න තියෙනවා. ඒකත් බලන්න ඔයගොල්ලෝ ලෑස්තිලා ඉන්න. මොකක්ම හරි ඔයගොල්ලන්ට මේ ගැන දැනගන්න තියෙනවා, විශේෂ දේවල් දැනගන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න.
ඔයගොල්ලෝ හොඳ හා නරක දෙකම ඔයගොල්ලන්ට කමෙන්ට් කරන්න පුළුවන් ඵලයක් කමෙන්ට් සෙක්ෂන් එකේ. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝකින් සෙට් වෙනකන් අදට ගිහින් එන්න.